පිංගතුනි අද ඔබට කියලා දෙන්නේ ඔබ කාට හරි ආදරයක් තියෙනවනම් අනුකම්පාවක් තියෙනවනම් ඔබේ හදවතේ කවුරු හරි ගැන සෙනෙහ මාත්‍රයක් හරි තියෙනවනම් ඔබ කළ යුතු යුතුකම ඔබ කළ යුතු වැදගත්ම දේ මොකක්ද? දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය යම් කිසි කෙනෙක් ගැන සමහරලාට ඔබට අපි දන්න ඔබේ දෙමව්පියෝ ගැන ඔබේ සහෝදරයෝ ගැන එක්කෝ පෙම්වතෙක් නම් ඔබේ පෙම්වතිය ගැන එක්කෝ ස්වාමියෙක් නම් බිරිඳ ගැන එක්කෝ බිරිඳකට ස්වාමියෙක් ගැන දරුවෝ ගැන යාළුවෝ ගැන නෑදෑයෝ ගැන ඔබට හිතේ තියෙන්න පුළුවන් ආදරයක් අනුකම්පාවක් සෙනෙහ මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද යම් කිසි කෙනෙක් ගැන එවැනි ආදරයක් සෙනෙහ මාත්‍රයක් හරි තියෙනවනම් අනුකම්පා මාත්‍රයක් හරි තියෙනවනම් ඒ සියලු දෙනාම තිසරණේ පිහිටවන් අන්න කළ යුතු ප්‍රධානම දේ ඔබ කාට හෝ ආදරයක් තියෙනවනම් ඔබ කළ යුතු පළවෙනිම දේ ඒ කෙනා තිසරණේ පිහිටවනු සද්ධා ලාභේ ලබලා දෙනවා ඊළඟට ඒ කෙනාව කරුණු පහක් තුල සමාදන් කරවන්න කියන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියලා කාරණා පහක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. ඔබ යම්කිසි කෙනෙක් ගැන ඔබට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහ මාත්‍රයක් හරි තියෙනවනම් අනේ පව් මෙයාව බේර ගන්න ඕනේ. අනේ පව් මේ කෙනා මට මෙච්චර උදව් කරපු කෙනෙක් මම මෙයාට පිහිටක් වෙන්නට ඕනේ. මේ කෙනා අමාරුවේ වැටෙන්නේ යන්නේ මම මෙයාව බේර ගන්න ඕනේ. අපි කොච්චර හිතනවද? හැබැයි බොහෝ වෙලාවට අපි දන්නේ නැහැ ඇත්තටම යාව බේරගන්න තියෙන විශාලම අනතුර මොකක්ද? විශාලම විපත මොකක්ද? පින්වතුනි ඔබත් මමත් අපි කවුරුත් අපේ ප්‍රියයන් වේවා හතුරන් වේවා මේ ලෝකෙ ජීවත් වෙන සෑම මිනිසෙක්ම විශාල අනතුරක ජීවත් වෙනවා. ඒ අනතුර තමයි කවදා කොතන කොයි මොහොතේ හෝ මේ හිනා වෙලා ඉන්නවා තව සුළු මොහොතකින් මිය ගිහිල්ලා නිරයට වැටෙන්න පුළුවන්. මේ හොඳට කතා කර කර විනෝද වෙවි විහිළු තහළු කර කර එකට ජීවත් වුණත් සුළු මොහොතකින් මරණයට පත් වෙලා ප්‍රේත ලෝකෙ පහළ වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක බත්පත කාගෙන එක මුට්ටියේ උයාගෙන එක ගෙදර බොහොම සතුටින් ජීවත් වෙනවා. හැබැයි කාට කවදා කොතන මරණේ ඉස්සර වෙයිද දන්නේ. ඒ මරණයත් එක්ක අපි කවුරුත් අරගෙන යන්නේ සතර අපායේ මහගෙදර කරගත්ත සංසාර ගමන. ඒක තමයි අපි කාටත් තියෙන භයානක මනතුර. ඒ නිසා ඔබ යම් කිසි කෙනෙකුට ආදරේ නම් අනුකම්පාවක් තියෙනවා නම් කරුණාවක් තියෙනවා නම් සෙනෙහ මාත්‍රයක් හරි අනේ මම මෙයාව බේර ගන්නවා කියලා හිතනවා නම් ඒ සියලු දෙනාව සංසාර දුකින් බේරා ගැනීම පිණිස මේ සසර අනතුරින් මුදවා ගැනීම පිණිස ඔවුන්ට මඟ පෙන්වන්නට ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු සැබෑම ආදරයක් තියෙන කෙනා කළ යුතු දේ. අපි අද මේ ධර්ම දේශනාව තුළ එවැනි කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙනෙකුට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහ මාත්‍රයක් තියෙනවා. ඊළඟට තව වැදගත් දෙයක් මේ දේශනාවේ පැහැදිලි වෙනවා. ඒ තමයි ආනන්ද හාමුදුරන්ට මේ කතාව කියන්නේ ආනන්ද ඒ අය ඔබේ වචනේට ඇහුම්කන් දෙනවා නම් දැන් ඔබ කියන දේ අහන්නත් එපා ඒකනේ වැදගත්ම දේ අනේ ඌව වැඩක් නෑ ඌව මොකටද සමහරු ඔය බණ කියන්නේ නැපා මට එහෙම කියන අය ඉන්නවා එතකොට යමෙකුට අපි ආදරෙන් කියද්දී ඒ කෙනා ඔබට ඇහුම්කන් දෙනවා නම් සමහර වෙලාවට ධර්මයටත් ගරහන තුනුරුවන්ටත් බණින ඒක කියන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති වෙන කෙනාට එයාට උපක්‍රමශීලී වෙන්න ඕන. එක පාට කියන්න යනවා නෙමෙයි. දැන් ඔබ හිතන්න කෙනෙක්ව උපක්‍රමශීලීව ධර්මයට අරගෙන යන ආකාරය. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයට පත් වුණා. ඒ රජකම් කරද්දී රජක මාත හැරලා මේ ආරණ්‍ය ගත වෙලා කැලේකට වෙලා තාපසෙක් වෙලා සෝවාන් වුණා නෙමෙයි. දැන් ඔබ අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් බුදුහාඳුරන්ගේ කාලේ වේවා රටක් පාලනය කරනවා කියන එක පුංචි දෙයක් නෙමෙයි. කොච්චර වගකීමක්ද? මොනතරම් ප්‍රශ්න ගොඩක්ද?
මුළු රටේම සියලු ප්‍රශ්න විසඳන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විදේශ රටවල් වලින් එන ප්‍රශ්න ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේගේ කාලේ සොළොස් මහා ජනපද හැටියට වෙන වෙනම රාජ්‍ය ගොඩක් තිබ්බේ. කොයි පැත්තෙන් ඇවිල්ලා ආක්‍රමණය කරයිද දන්නේ. ඒ වගේ ඒ රාජ්‍ය වලින් එන අභියෝග මේ ඔක්කොම පාලනය කරගෙන තමන්ගේ රටවැසියන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරගෙන රටක් පාලනය කරනවා කියන එක පුංචි දෙයක් නෙමෙයි. හැබැයි බිම්බිසාර රජුරුව සෝවාන් වුණේ රජකම් කරද්දි 50ල්. සෝවාන් වුණා කියලා රජකම අතෑරියේ නැහැ. ධාර්මිෂ්ඨව බොහොම ගුණධර්ම ඇතුව හොඳින් රජකම් කරා. හැබැයි රජතුමාගේ බිසව කේමා කියලා බිසවක් හිටියා. මේ බිසව රජුරුව බොහොම ආදරේ. රජතුමා කල්පනා කරා අනේ මගේ බිසවට මේ තිසරණේ පිහිටවන්න පුළුවන් නම් මේ ධර්මයට යොමු කරන්න පුළුවන් නම්. හැබැයි මේ බිසව මුලින් බණ අහන්න කැමති නැහැ. බිසව රූපයට ආස කරන කෙනෙක්. බොහොම ලස්සන රූපයක් තිබ්බ රජුරුවන්ගේ රජ බිසව හැම වෙලාවෙම තමන්ගේ රූපයට ඇලුම් කර ආස කරා. ඒ නිසා බිසවට මෙහෙම ආරංචියක් තිබුණා. දැන් අද මිනිස්සු අතරත් තියෙන ඔහොම දෙයක්. ඔය බුදු දහම කියන්නේ මේ අසුබේ ගැන, පිළිකුල ගැන, ඔය මැරෙනවා, ලෙඩ වෙනවා, කුණු වෙනවා, ඕක අහන්න උතන්ට යන්න ඕනේ, ඕක කවුරුත් අපි දන්නවනේ, මැරෙන වෙලාවක මැරෙන්නේ නැතයි. ඔහොම හිතන කොටසක් ඉන්න. මේ ධර්මයේ හරියට අල්ලලා නෙමෙයි. ඒ නිසා කේමාවටත් ඔය අදහස තිබුණා. බුදුහාමුදුරුවෝ අනිත්‍ය අනිත්‍යයි කිය කී කියනවා. අසුබයි පිළිකුලයි. මම කොච්චර ලස්සන කෙනෙක්ද මං ඕක අහන්න උතන්ට යන්න ඕනේ මං යන්නේ බණ අහන්න කිය කී හිටියා. බලන්න බිම්බිසාර රජතුමා තමන්ගේ බිසවට ආදරය කරපු රජතුමා කොච්චර උපක්‍රමශීලී වුණාද. බිම්බිසාර රජතුමා කල්පනා කරා කොහොම හරි දේවියට සද්ධාලාභේ ලබලා දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට එක්ක යන්නට ඕන. දැන් බලෙන් ඇදගෙන යන්නත් නෙමෙයිනේ. තමන්ගේ දේවිය හිත ධර්මයේ ගැන පහදින විදිහට රජුරෝ උපක්‍රමශීලී වුණා. රජතුමා මොකද කරේ? බොහෝම දක්ෂ ගීත නිර්මාණකරුවන් ලවා වේළුවනාරාමයේ තියෙන සුන්දරකම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩ ඉන්න මේ වේළුවන පුණ්‍ය භූමියේ තියෙන ලස්සන සුන්දරත්වයේ පරිසරය ගැන, ගහකොළ ගැන ලස්සනට ගීත ලියවලා මාලිගාවේදී මිහිරි හඬින් ගායනා කරවනවා ඇහෙන්. ඊළඟට වාදන ශිල්පීන් ලවා වේළුවනේ ලස්සන තමයි හැම වෙලාවෙම මේ ගීතවල කියවෙන්නේ. එතකොට මේ විදිහට අර හවසට සංගීතය අහනකොට, සින්දු අහනකොට, ගීතිකා අහනකොට මාලිගාවේ දැන් හැමදාම කියවෙන්නේ අර වේළුවනාරාමේ සුන්දරකම, ලස්සන පරිසරය ගැන. ඔහොම යනකොට කේමාවට හිතුණා, බුදුරජාණන් වහන්සේ ඔය තරම් රූපයට ගරහනවා නම්, මේක අනිත්‍යයි අසුභයි කියලා රූපේ පිළිකුල් කරනවා නම්, ඔච්චර ලස්සන තැනක ඉන්නේ, ඔය තරම් සුන්දර උයනක, ඔය තරම් ලස්සන තැනකට වෙලා වැඩ ඉන්නේ, මමත් යන්න ඕනේ ওই සුන්දරත්වය බලන්න. දැන් ඒත් ආයි හිතුව කමක්, හැබැයි මං යන්නේ නැහැ බුදුහාමුදුරු හම්බෙලි, එහෙම හිතුවා. මම යන්නේ වේළුවනේ ලස්සන බලන්න, ඔය කියන ඔය ගීතවල ඇහෙන සුන්දරත්වය බලන්න මං ඒ උයනට යනවා. මොකද වේළුවනාරාමය කියන්නේ බිම්බිසාර රජුරුවන්ගේ රාජකීය උයන, අපේ රජුරුවන්ගේ උයනනේ. අද බුදුහාමුදුරු ඇතුළු සංඝයා වැඩ හිටියත් මම යනවා, මම ගිහිලා ඔය උයනේ සුන්දරත්වය විඳිනවා කියලා සේවිකාවත් එක්ක දවසක් ගියා. හැබැයි ඒ ගියේ බුදුන් දකින්න නෙමෙයි. අර උයනේ ඇවිද උයනේ බොහොම ලස්සන මේ සුන්දරත්වය බලබලා යනවා. ඔය යනකොට ඈතින් බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා. කේමාව ඈතින් දැක්කා. ඒ කැමති නෑ දැන් ළඟට ගිහිල්ලා බණ අහන්න. කේමාව කල්පනා කරා, මෙච්චර ලස්සන උයන කොච්චර ලස්සනට තියාගෙන ඉන්නවද බලන්න. එතකොට ඒ කාලේ ආරාමයක් මොනතරම් ලස්සන, හිත පහදින සුන්දර තැනක් බවට පත් කරලා තිබුණාද. ඒ වෙලාවේ කේමාව හිතුවා, මම බුදුහාමුදුරුවෝ මොකද මේ කියන්නේ කියලා චුට්ටක් ඈත ඉඳන් නොපෙනෙන විදියට අහගෙන ඉන්න ඕන. ඔය කියන දේ ඇත්තටම ඔය බණවල කියනවද කියලා. කේමාව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන හොඳට පේන තැනකට ගිහිල්ලා බලාගෙන හිටියා හැංගිලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ
කල්තියාම බුදු ඇසින් දකිනවා අද කවුද ධර්මය අවබෝධ කරන අය අද කවුද බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්නේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදින් බුදුරජාණන් වහන්සේ දැක්කා බිම්බිසාර රජතුමාගේ අගබිස්සව කේමාව අද දවසේ බුදුන් දකින්න ඇවිල්ලා ධර්මය අවබෝධ කරනවා හැබැයි කේමාව ඉන්නේ රූප මදේ මත් වෙලා තමන්ගේ රූපය ගැන ලස්සන ගැන සුන්දරත්වය ගැන මත් වෙලා ඉන්නේ මේ රූපයේ යථා ස්වභාවය කේමාවට පැහැදිලි කරවන්න නම් බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් යෙදුවා 이르දියා අනිත් අයට පේන්නේ බුදුරජාණන් වහන්සේ අනිත් බනහන්න වාඩි වෙලා ඉන්න හැමෝටම දහම් දේශනවා කේමාවට පමණක් පෙනෙන විදිහට ලස්සන දිව්‍ය ස්වරූපේ දිව්‍යාංගනාවන් වගේ ලස්සන කාන්තාව දෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙපස 이르දියේ මැව්වා ඒ කාන්තාව දෙන්න බුදුහාඳුර දෙපසින් ඉඳගෙන පවන් සලනවා තථාගතයන් වහන්සේ දහම් දේශනවා අර ලස්සන කාන්තාව දෙන්න බොහොම ලස්සනට සැරසිලා රන් රිදී මුතු මැණික් වල ආභරණ වලින් සැරසිලා බුදුරජාණන් වහන්සේට දෙපස ඉඳගෙන පවන් සලනවා තථාගතයන් වහන්සේ දහම් දේශන කේමාව දැක්ක විතරයි කේමාවට හිතුණා මේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ දෙපස ඉන්න කාන්තාවන්ගේ සුන්දරත්වය දිහා බලනකොට මම මොකෙක්ද කියලා ඒ තරම් ලස්සනයි දිව්‍යාංගනාව වගේ කේමාවට හිතුණා මම මගේ රූපයට මත් වෙලා මේ ලස්සනයි ලස්සනයි කියලා මං කොච්චරනම් මගේ රූපේ මත් වෙලාද ඉන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න කාන්තාව මොන තරම් ලස්සනද බලන්න අර දෙපස පවන්සලනායකගේ ලස්සන ඒ දිහා බලාගෙන හිටිය දැන් මේ බණ නෙමෙයි අර බණපදයක් හිතට යනවා නෙමෙයි අර ලස්සන කාන්තාව දිහා බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී කේමාවගේ හිතක් බුදු ඇසින් පිරිසිඳ බලමින් තමයි බුදුරජාණන් වහන්සේ අර බණහන පිරිසට දහම් දෙසන් බුදුරජාණන් වහන්සේ 이르දීම්ම අර දෙපස පවන්සලන කාන්තාව ටික 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 වයසට යන හැටි ඉක්මනින් පේන්න සැලැස්සුවා ලස්සනට හිටපු කාන්තාවන්ගේ දැන් කෙස් සුදු වෙනවා හම රැලි වැටෙනවා මූණ වල ගැහෙනවා රැලි වැටෙනවා එහෙමම ඇස් පිය වෙනවා කොන්ද කුදු වෙනවා බොහොම අමාරුවෙන් දැන් පවන්සලනවා එහෙම වයසට ගිහිල්ලා එතනම ඇදගෙන වැටුණ දෙපැත්තේ දැන් කේමාව අර අරමුණ දිහා බලාගෙන ඉන්නකොට ඒ දෙන්න එහෙම ඇදගෙන වැටිලා දැන් මිය ගිහිල්ලා එතනම කුණු වෙලා යනවා අර ශරීර කුණු වෙලා පණුව ගහලා කුණු වෙලා පස් වෙලා යන ආකාරයත් බුදුරජාණන් වහන්සේ දහම් දේශන අතරතුර කේමාවට පවා විතරක් පේන විදිහට 이르දීම් පේන සැලැස්සුවා ඒ දර්ශනින්ම රූප මදේ නැති වුණා මගේ කයටත් අත් වෙන්නේ ඔය 이르නම තමයි මං කොච්චර මගේ රූපයට ඇලුම් කරත් ආස කරත් මේ ශරීරයත් යම් දවසක ඔය වගේම වයසට යනවා ඔය වගේම ලෙඩ හැදෙනවා ඔය වගේම ජරාවට පත් වෙනවා ඔය වගේම යම් තැනක මැරිලා වැටිලා කුණු වෙලා පස් වෙලා යනවා මේක තමයි ජීවිතයේ ස්වභාවය කියලා කේමාවට යථා ස්වභාවය වැටහුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගිහිලා වාඩි වෙලා බණ ඇහුවා ධර්මය අවබෝධ කරා මේ බුද්ධ ශාසනය තුල පැවිදි වුණා පැවිදි වෙලා උතුම් රහත් භික්ෂුණියක් බවට පත් වුණා එතකොට බලන්න බිම්බිසාර රජතුමා උපක්‍රමශීලීව තමන් යමෙකුට ආදරය කරාද හිතවත්කමක් දැක්වුවද කරුණාවක් අනුකම්පාවක් සෙනෙහ මාත්‍රයක් හරි තිබුණද තමන්ගේ බිරිඳට උපක්‍රමශීලීව හරි ධර්මයට යොමු කරපු ආකාරය අන්න ඒ නිසා පින්වතුනි ඔබ යමෙක් ගැන ඔබේ දෙමව්පියෝ ගැන වෙන්න පුළුවන් දරුවෝ ගැන වෙන්න විශේෂයෙන් දරුවන්ට දැන් බොහෝ වෙලාවට අපි දකිනවා බොහෝ දෙමව්පියෝ දරුවන්ට ඉගෙන ගනින් පාඩම් කරපන් සැරදානවා බනිනවා ගහනවා කොහොම හරි මේ දරුවන්ට දෙන්න වෙන දෙයක් නෙමේ තරඟයත් එක්ක අධ්‍යාපනයම ඔළුවට දෙනවා ඉගෙන ගන්න ඕනේ හැබැයි ගුණධර්ම නැති දරුවෙ අනාගතයේ දෙමව්පියන්ට සමාජයට රටට ඒ උගත්කම විනාශයකට හේතුවක්මයි දැන් ඔබ හිතන්න කිසිම කරුණා මෛත්‍රියක් නැති ගුණධර්මයක් නැති වෛද්‍යවරේ
මනුස්සයන්ට යහපතක් වෙයිද? නෑ. එවැනි වෛද්‍යවරයෙක් ඒ වෛද්‍ය වෘත්තිය තුළ පුළුවන් තරම් ඒ වෘත්තියත් පාවල දෙන්න. බෙහෙත් ටික හොරා කනවා. තමන්ගේ වෛද්‍ය වෘත්තිය තුළ කරන්න පුළුවන් වැරදි වැඩ ඔක්කොම කරනවා. ඊළඟට අපි හිතමු ඉංජිනේරුවෙක්. හොඳ උගතෙක්. හැබැයි ගුණධර්මයක් නැති ධර්මයක් නැති පුද්ගලයෙක් නම් ඒ තැනට යන්නේ. ඔහු එතන පුළුවන් තරම් නොමනා දේවල් හොරකම් වංචාවල් වැරදි වැඩ කරලා මුළු තමන්ගේ රැකියාවම පාවලා දෙන මට්ටමට පත් වෙනවා. ඊළඟට ඉවසීමක් නැති කරුණාවක් නැති ගුණධර්ම නැති ගුරුවරයෙක් ගැන හිතන්න. තමන්ගේ ශිෂ්‍යයන්ට ආදර්ශමත් ගුණධර්ම ඇති ධර්මයට යොමු කරන ගුරුවරයෙක් වෙන්නේ කොච්චර ගුරුවරු ඉන්නවද? සමහරවිට තමන්ගේ පන්තිවලට එන ශිෂ්‍යයන්ට විපත් කරන ඒ දරුවන්ව නොමනා විදිහට වැරදි දේවල් වලට යොදවන සමහර තමන්ගේ ශිෂ්‍යයන් එකතු කරගෙන එකට බොන බේබදු ගුරුවරු කොච්චර ඉන්නවද? ඒ නිසා අපිට පේනවා ධර්මයක් නැති උගත්කම හැදියාවක් නැති සිල්වත්කමක් නැති චරිතවත්කමක් නැති උගත්කම කියන්නේ හානිය. එවැනි දරුවෙක් කවදාවත් දෙමව්පියන්ට ආදරයක් කරුණාවක් අනුකම්පාවක් අනේ අපේ දෙමව්පියන්ට අපි බලන්න ඕනේ සලකන්න ඕනේ අපිව මේ තැනට ගෙනාව දුක් විඳා කවදාවත් හැඟීමක් ඇති වෙන්නේ. ඒ නිසා පින්වතුනි ඒ දරුවන්ට අධ්‍යාපනයේ ලබලා දෙනවා වගේම ඔවුන් තුල සද්ධාව ඇති කරවන්න සංසාර බය ඇති කරවන්න ඔවුන්ට ධර්මයේ ගුණධර්ම කියලා දෙන්න ඔවුන් ධර්මයට යොමු කරවන්න යමෙන් ගැන ආදරයක් කරුණාවක් අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවනම් ඔබ කළ යුතු දෙයයි. ඊළඟට ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරේ නම් අපි දන්නවා බොහෝ වෙලාවට දෙමව්පියන්ට සලකනවා කියන දරුව දිහා බලන්න නොසලකන අය නෙමෙයි අපි මේ කතා කරන්නේ නොසලකාරින දෙමව්පියන්ට ගහන වද දෙන අද කොච්චර දෙමව්පියන්ව මරණ එක්ක මැරුවේ නැතන් නොමරා මරණ දරුව කොච්චර ඉන්නවද අපි ඔක්කොම පැත්තක තියලා සලකන අය ගැන හිතන්න. බොහෝ දෙනෙක් සාමාන්‍ය ධර්මයේ නොදන්න දරුවෝ සලකනවා කියලා හිතාගෙන ඉන්නේ කන්නාදී ඉන්න දෙන එක. බේත් ටිකක් දෙන එක. දෙමව්පියන්ව නාවනවා, ඇඳුම් අඳනවා, කෑම ටික අනලා කවනවා. එක්ක උස්සලා රෝද පුටුවක හරි තියලා එළිය පුටුවක වාඩි කරවන. මලමුට්ට ටික ගියාට පස්සේ ඒව අස් කරලා සුද්ධ කරලා බොහොම ආදරෙන් පිළිකුල් කරන්න නැතුව දෙමව්පියන්ගේ ඒ අපෝපස්ථාන ටික කරනවා. ඔක සැලකිල්ලක්. එතකොට ඔය ටික විතරම නම් කෙරෙන්නේ. ඒ දෙමව්පියන් ඒක පිනක් තමයි. හැබැයි ඒ දෙමව්පියෝ මරණින් මතු සුගතියේ ගියා කියලා කවදාවත් ඒ තුලින් සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ දෙමව්පියන්ට අපි හොඳට කන්න දුන්නා. ඒ නිසා දෙමව්පියෝ සුගතිය ඇති. කෑම කාපු කෑම වලින් සුගතියන්නේ. අපේ දෙමව්පියන්ට අපි හොඳ බෙහෙත් හේත් තරම් දුන්නා වටිනා බේත් රටින් ගෙනහලා දුන්නා බේතෙන් සුගතිය යවන්න බෑ අපේ දෙමව්පියන්ට අපි දක්ෂම මේ ලෝකේ ඉන්න හොඳම වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් තරම් දුන්නා ඒකෙන් සුගතිය යන්නේ දෙමව්පියන්ට කොච්චර කෑම බීම ඇඳුම් පැළඳුම් මොන තරම් සැප සම්පත් දුන්නත් ඒකෙන් සුගතිය යන්නේ දෙමව්පියන්ගේ යහපත කැමති කෙනා අනේ අපේ දෙමව්පියන්ට පරලොවින් උපකාරයක් කරන්න ඕනේ. අපිව හදා වඩාගත් අපිව ලොකු මහත් කර අපි වෙනුවෙන් ජීවිතේ කැප කරා අනේ මේ අයට සුගතිය යන මඟ පෙන්වන්න ඕන. මේ අයට යහපතක් කරන්න ඕන කියලා හිතනවා නම් ජීවත් වෙලා ඉන්න කාලෙත් දෙමව්පියන්ව සද්ධාවේ පිහිටවන්න. ඒ අයව සීලේක පිහිටවන්න. ඒ දෙමව්පියන්ට දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ඇති කරවන්න. අන්න ඒක තමයි යුතුයකම. ඒක තමයි ප්‍රතිඋපකාරයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ස්වාමියෙක් තමන්ගේ බිරිඳට ආදරේ නම් බිරිඳක් තමන්ගේ ස්වාමියෙකුට අවංකව ආදරේ නම් පෙම්වතෙක් පෙම්වතියකට ආදරේ නම් ඒ හැමෝම කළ යුත්තේ ඒ අය තම තමන් එකතු වෙලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි විවාහ ජීවිතයක් ගත කරන යුවලා සම සද්ධා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණධර්ම සමාන මට්ටමින් එකතු වෙලා දියුණු කරන යුවලක් නම් ඒ අයගේ විවාහ ජීවිත හරියට දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ කියන. ඒ මුළු ජීවිතේ පුරාම තියෙන සතුට සැනසීම ආදරය
පිරිලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් නැති ජීවිත මලමිනි මලමිනියක වාසය කරනවා වගේ සීලයක් නැහැ, හැම වෙලේම රණ්ඩු, සැකසංකා, පෞල් ප්‍රශ්න, ගිනි ගොඩවල්. ඒවා හරියට මලමිනියක ජීවත් වෙනවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ පටම සංවාස කියන සූත්‍ර දේශනාවෙදි පෙන්නනවා. අන්න ඒ නිසා කරුණු පහක් තියෙනවා ඔබ තුලත් ඇති කරගත යුතු, ඔබ ප්‍රිය කරන ඔබේ ප්‍රියයන් තුල, ඔබ ආදරය කරන ඔබේ ආදරණීයන් තුල, ඔබේ දරුවන් තුල, ඒ සියලු දෙනා තුල පිහිටවිය යුතු කාරණා පහක්. පළවෙනි එක තමයි තුනුරුවන් ගැන සද්ධාව. ඔබ යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහි මාත්‍රයක් තියෙනවා නම් ඒ හැම දෙනා තුලම සද්ධාව ඇති කරවන්න. ඔවුන් සද්ධාවේ පිහිටවන්න. නිතර බුදු ගුණ ගැන ගෙවල් වල කතා කරන්න. සාමාන්‍යයෙන් ඔය දෙතිස් කතා, රාජ කතා, චෝර කතා, අද බොහෝ දුරට මේ රජවරු ගැන, දේශපාලනය ගැන, මැති ඇමතිවරු ගැන මේ දෙතිස් කතාම ගෙවල් වල බලන රූපවාහිනියක් දැම්මත්, ඒ නිසා මෙන්න මේ කුණු ගොඩවල් වලින් අයින් වෙලා ඔබට ජීවත් වෙන්න පුළුවන් නම්, විශේෂයෙන් දැන් ඔබ ගෙදර ඉඳන් රූපවාහිනිය දාගෙන එක්කෝ දේශපාලන සාකච්ඡා බල බල, සමහර ප්‍රවෘත්ති විකාශන, ඔය බ්‍රේකින් නිවුස් මේවා බල බලා දේශපාලනෙන් ගෙදර රත් වෙලා ගෙවල් වල බැන බැන හිටියා කියලා ඔබට රට හදන්න බෑ. ඒ තුලින් සිද්ධ වෙන්නේ ඔබේ පින, ඔබේ වටිනා මනුස්ස ජීවිතේ ඔබට ලැබිච්ච අවස්ථාව විනාශ වෙලා යන්නේ. ඔබට අකුසල් ගොඩක් පිරෙන එක. ද්වේෂය කියන්නේ අකුසලයක්. කවුරු වෙනුවෙන් හෝ, රට වෙනුවෙන් වේවා, පුද්ගලයෙක් වෙනුවෙන් වේවා, කවුරු වෙනුවෙන් හරි ඔබේ හිතේ ද්වේෂය උපදිනවා නම් ඒක අකුසලයක්. ඒ නිසා ඒ අකුසල් වලින් මිදෙන්න ඔබ ඔබේ යුතුකම, ඔබ රස්සාවක් කරනවා නම් ඒ රස්සාව හරියට කරන්න රට වෙනුවෙන්, ඔබ ඔබේ සේවය ඔබට පුළුවන් උපරිමෙන් කරන්න. හැබැයි අනුන්ගේ වැරදි ගෙවල් වල කතා කර කර, අනුන්ට බැන බැන ඔය ගෙවන ජීවිතය තුළ බොහෝ වෙලාවට ඔබ දන්නේව නෑ විශාල අකුසල් ගොඩක් රැස් වෙන. ඒ නිසා පින්වතුනි ගෙවල් වල බණ අහන්න පටන් ගන්න. රූපවාහිනිය කල්යාණ මිත්‍රයෙක් කරගන්න. ගෙදර තියෙන රේඩියෝ එකක් තියෙනවා නම් ඒක කල්යාණ මිත්‍රයෙක් කරගන්න. ඔබ ළඟ ජංගම දුරකථනයක් තියෙනවා නම් ඒක කල්යාණ මිත්‍රයා කරගන්න. තමන්ගේ කෙලෙස් වැඩෙන හතුර කරගන්න එපා ඔබේ ජංගම දුරකථනය. ඔබේ ජංගම දුරකථනයෙන් කෙනෙකුට ධර්මයේ පැත්තට හැරෙන්නත් පුළුවන්, අපාය පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි ඔබ දක්ෂ වෙන්න ඔබේ ජංගම දුරකථනය, ඔබේ මාධ්‍ය, සමාජ මාධ්‍ය, මේ හැම දෙයක්ම ධර්මාවබෝධයට ආශිර්වාදයක් වෙන විදිහට පරිහරණය කරන්න. ඒ නිසා ගෙවල් වල බුදුන් අදින් නිතර තුනුරුවන් ගුණ ගැන කතා කරා. බොහෝ වෙලාවට අම්මලා, දරුවෝ, දෙමව්පියෝ එකතු වෙලා එකට බුදුන් අඳිනවා නම් ඒ ගෙවල් වල දරුවෝ දෙමව්පියෝ අතර බොහෝම ආදරයක්, කරුණාවක් ගොඩ නැගෙනවා, බොහෝම සහයෝගයක් ගොඩ නැගෙනවා. ඒ නිසා එකට බුදුන් අඳින්න සද්ධාව ඇති කරගන්න. නිතර තුනුරුවන් ගැන, බුදු ගුණ ගැන, දහම් ගුණ ගැන, සංග ගුණ ගැන අවංක සද්ධාව. ඒකට ධර්මයේ කියන්නේ අවබෝධයෙන් යුක්ත සද්ධාව. ඒ සද්ධාව දවසින් ඇති වෙන්නේ නැහැ. කාලයක් බණ අහනකොට, ධර්මයේ ඉගෙන ගන්නකොට, නිතර බුදුන් අඳිනවා, බුදු ගුණ සිහි කරනවා, ධර්මයේම කතා කරනවා, ධර්මයේම හැසිරෙන පරිසරයක් ඔබේ ගෙදර, ඔබ ජීවත් වෙන භූමිය ඇති කර ගන්නකොට දවසින් දවස ඔබ තුල සද්ධාව වර්ධනය වීගෙන සද්ධාව වැඩෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සිල්වත්කම. යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවා නම් සීලවන්තකම වැදගත්ම දේ ජීවිතය ඇති කරගත යුතු. ඒ අයව සීලයක පිහිටවන, ඔබ ඔබේ දෙමව්පියන්ව සීලයක පිහිටවන්න දක්ෂ වෙන්න. සමහර වෙලාවට අපි ගත්තොත් ගොඩාක් දෙමව්පියෝ, ඒ අය මාන්නක්කාරයි. මේ ළමයි ගැන හිතාගෙන ඉන්නේ, අපි දන්නවා ඔක්කොම, ඔබලා ඉන්නේ පාපිට කියලා දෙන්න, මට ඕන විදිහට මම ජීවත් වෙන්න, ඔහොම හිතන සමහර බොහොම ඇට්ටර දෙමව්පියෝ ඉන්නවා. හැබැයි ඔබ ආදරෙන් කියලා දෙන්න. වැරද්ද දැක්ක ගමන් සැරදාන්න, බනින්න යන්න එපා. ඔබේ දෙමව්පියන්ව ධර්මයක පිහිටවද්දී ඔබ ආදරෙන්, කරුණාවෙන්,
ඔළුව අතගාලා ඉඹල් හරි බදාගෙන හරි අනේ අම්මේ තාත්තේ කියලා එහෙම ආදරෙන් යමක් කියලා දෙයි. ඒ අයගේ හදවතට දැනෙන විදිහට. ඒ අයව එකතු කරගෙන යන්න යම් මේ පොයේට අපි සීල් ගන්න යම් අම්මා තාත්තත් එක්ක අපි සීල් ගන්නවා. අන්න ආදර්ශමත් දරු. ඒ විදිහට දෙමව්පියන්ව සීලාදී වැඩසටහන් වලට එකතු කරගෙන යන. ඒ අය එක්ක එකට පින්කම් කරනවා. ඒ අයත් එක්ක සීල් සමාදන් වෙනවා. පුංචි වැරද්දක් හරි දැක්කොත් ඕක කරන්න එපා අම්මේ ඕක කරන්න එපා තාත්තේ. ඕක අකුසලයක්. බැරි වෙලා හරි මරණ මංචකේ ඕ වගේ දෙයක් සිහි වුණොත් කොහේ යයිද කියලා ධර්මයේ සිහි කරලා දෙන්න. ඒක බණින එකක් නෙමෙයි කරුණාවෙන් ආදරෙන් ධර්මයේ සිහි කරලා දීලා ධර්මයේ පිහිටවන්න. අන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔබ යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක් සෙනෙහි මාත්‍රයක් තියෙනවා නම් ඒ අයව සීලේක පිහිටවන්න. සීලේ කියලා කියන්නේ කය වචනේ තුල ඇති කරගන්න සංවරකම. හිත තුල නෙමෙයි. හැබැයි හිත තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනස තමයි මුල් වෙන්නේ. හැබැයි මනස අපිට සීලේකින් පාලනය කරන්න බෑ. මනස සීලෙන් අපි කරන්නේ කයයි වචනයයි සංවර කරගන්න. ඒකට මනසත් උපකාර වෙනවා. මනසෙහි ඇති වෙන කෙලෙස් සම්පූර්ණයෙන් යටපත් කරන්න පාලනය කරන්න තියෙන්නේ භාවනාව ඔස්සේ. අපි භාවනා කරනවා කියලා කියන්නේ හිතේ මතුවෙන ක්ලේශ ධර්මයන් යටපත් කරලා පාලනය කරගන්න හිත දමනය කරන ක්‍රමය. තේ නිසා ඔබ සීලයක් පුරුදු කරන්, ඔබ ආදරය කරන ඔබේ ආදරණීයන්ට සීලය ගැන කියලා දෙන්න. ඒ අයව සීලයට යොමු කරවන්න. ඔබේ දරුවන් වේවා, හිතවතුන් වේවා, යාළු මිත්‍රයන් වේවා, ඥාතීන් වේවා, ඒ සියලු දෙනා එකතු කරගෙන සීලාදී ගුණධර්ම පුරන පරිසරයක් ඔබ ගොඩනගන්න. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනන්දය යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහ මාත්‍රයක් තියෙනවා නම් ඔබ ඒ සියලු දෙනාව දහම් දැනුමේ පිහිටවන්න, ඒ අයට ධර්මයම අහන්න සලස්සන්න, සුතවත් භාවය ඇති කරවන්න, ඒ අයත් එක්ක ධර්මයම කතා කරන්න කියලා. පින්වතුනි, ඉතාම වටිනා දෙයක් මේ යුගයේ ධර්මය ඇසීම. එක බණපදයක් ඇති පින් ඇති කෙනාට ජීවිතේ වෙනස් වෙන. ඒ ශක්තිය මේ ධර්මයේ තියෙනවා. ඒක මේ බණ කියන අපේ ශක්තියක් නෙමෙයි. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන බුද්ධ ශක්තිය. එක බණපදේ ඇති මුළු ජීවිතේම වෙනස් වෙලා යන. ඒ තමයි සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා සසරේ හිතාගන්න බැරි මහා කැපකිරීමක් කරලා සියලු දේවල් සර්වඥතා ඥාණයෙන් පරිපූර්ණ අතැඹුලක්සේ අවබෝධ කරගත්ත ලෞතුරා බුදු කෙනෙකුගේ බුද්ධ වචනේ පිහිටන බුද්ධ ශක්තිය. ඒ බුද්ධ ශක්තිය නිසා මහා දරුණු අපරාධකාරයෝ එක ගාථාව අහලා ජීවිතය වෙනස් වුණා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් වුණා. සමාජේ හොරු, වංචනිකයෝ, කපටියෝ, අපරාධකාරයෝ කියලා මිනිස්සු හඳුන්වපු අය ඒ ධර්මයේ තුල දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන මිනිස්සු මල් ලිහිනවා, දෙවියන් අහසේ ඉඳන් මල් ඉසිනවා. පාරවල් වල දෙපැත්තේ ඉඳන් සාදුකාර දෙනවා උන්වහන්සේලා වඩිනකොට. හැබැයි ඒ ජීවිත වෙනස් වුණේ ධර්මය තුල. ඒ නිසා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන ලෝකේ උත්තම පුද්ගලයෝ බවට පත් වුණේ මේ එක බණපදේ අහලා, මේ ධර්මය අහලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලයි ඒ ශක්තිය තියෙන්නේ. ඒ නිසා පින්වතුනි, ධර්මයට ආස කරන්න, ධර්මයට ගෞරව කරන්න, ධර්මයට කැමති කෙනෙක් වෙන්න. ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරේ නම් ඒ අය එක්ක ධර්මයම කතා කරන්න. ඒ අයට නිතර ධර්මයම අහන්න සලස්වන්න. ඒ අයත් එක්ක ගෙදර ධර්ම කතාවෙම යෙදෙන්න. ඊළඟට ඔබ ඔබේ දරුවන්ට පුංචි කාලේ ඉඳන් ධර්මයේ ගැන ජාතක කතාවලින් වේවා, ධම්මපද කතාවලින් වේවා, හොඳ නරක පුතේ මේක කරන්න එපා, මේකයි ධර්මයේ තියෙන්නේ, මේකයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ, බොහොම ආදරෙන් පුංචි කාලේ ඉඳන් දරුවන්ට ධර්මයේ උගන්වන්න. ඒ අයව ධර්මයේ තුල පිහිටවන්න. ඒ නිසා ඔබ ඔබේ ස්වාමියාට, බිරිඳට ආදරේ නම් ආදරෙන් කතා කරන හැම වෙලාවකම ධර්ම කතාවක යෙදේ. ධර්මයට එකට භාවනා කරනවා, එකට බණ පොත් කියවනවා,
එක්ක බිරිඳ බණක් ඇහුවා නම් ස්වාමියාට ආදරේ කියලා දෙනවා. අද මම මෙහෙම බණක් ඇහුවා. රස්සාව කළා ගෙදර ඇවිල්ලා ටිකක් විවේකයෙන් ඉන්න වෙලාවට තමන් අහපු බණ ස්වාමියාට කියලා දෙන්න. එතකොට ඒ වගේ තමන්ගේ ජීවිතයේ තුල ධර්මයක් එක්ක පරිසරයක් හදාගන්න. අන්න බුදුරජාන් වහන්සේ පෙන්වූ යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහි මාත්‍රයක් ඇති තියෙනවනම් ඒ සියලු දෙනාට දහම් දැනුම ලබා දෙයි. සුතවත් භාවය ඇති කළා දෙයි. ඒ අයට ධර්මයේ දියුණු කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙයි. ඒකයි කල්යාණ මිත්‍රයෙකුගේ ස්වභාවය. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දය, ඔබ යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහි මාත්‍රයක් තියෙනවනම් ඒ අයට පුළුවන් තරම් පිනට යොමු කරවන්න, ත්‍යාග සම්පත්ති යොදවන්න, ඒ අය එකතු කරගෙනම පින්කම් කරන්න, දන් දෙන්න යොමු කරනවා. අපි එකට පින්කමක් තියෙනවා යා. සමහර අය ඉන්නවා අම්මලා තාත්තලා වයසයි, දැන් පින්කම් කරන්න බෑ. හැබැයි දරුවෝ වියදම් කරලා පින්කම් සෝදානම් කරලා දෙමව්පියෝ එක්කන් ගිහිලා දෙමව්පියන්ගේ අතින් පින් කරවන, ඒ දෙමව්පියෝ ලවා පිරිකර පූජා කරවන, ඒ අය අතින් දම් බෙදවනවා, ඒ අය ලව්ව දන් දීලා සතුටු වෙනවා. අනේ අපේ දෙමව්පියන් අපි පිනට යෙදෙව්. ඒ වගේ ඒ අයට අතහැරීම ගැන, ත්‍යාග සම්පත්තිය ගැන කියලා දෙන. පිංගතුරි මතක තියාගන්න, දැන් හැමෝටම දැන් මේ බණහනකට හිතෙයි, ඒ වුණාට ඉතින් අපේ දෙමව්පිය ඔහොම නෙමෙයිනේ. අපේ අම්මනම් කීයටවත් ධර්මයට ගන්න බෑ, අපේ තාත්තනම් කීයටවත් ගන්න බෑ. එහෙමයි ඉන්නව නැත්තේ නෑ. අපි දන්නවා සමාජෙ මේ හැමෝම එක වගේ නෙමෙයි. නානත්ත කාය, නානත්ත සංඤ්ඤි. පුද්ගලයේ වශයෙන් ගත්තත්, ස්වරූපෙන් ගත්තත්, අදහසාකල්පතින් ගත්තත් සමාජ විශාල වෙනස්කම් ගොඩක් තියෙනවා. හැබැයි ඔබ උත්සාහ කරන උපක්‍රමශීලීව ඒ අය පිනට යොමු කරවන්න. අපි දන්නවා සමහර දරුවෝ දෙමව්පියන්ට හොරෙන් පින්කම් කරනවා. ඇයි? දැනගත්ත ගමන් බනිනවා. උඹලා ඔය දුක් විඳලා හම්බ කරලා ඔය පුදන්න යන්න එපා එක එක තැන්වලට. ඔවා ඉතුරු කරගනිල්ලා තමන්ට කියලා කීයක් හරි ඉතුරු කරගනිල්ලා. සමහරලාවට ඒ දේ කියන්නේ ආදරේ. දරුවෝ යමක් ඉතුරු කරගන්නවට, දරුවෝ ගියත් දොරක් හදාගන්නවට, දරුවෝ වාහනයක් ගන්නවට දෙමව්පිය තරම් සතුටු වෙන කෙනෙක් නැහැ. තමන්ගේ දරුවා දියුණුව කරා යනවා දැකලා. හැබැයි ඒ දෙමව්පියන්ට ආදරේ කියලා දෙන්න ඕනේ. අම්මේ දානයක් දෙනවා කියන්නේ නිධානයක් තැම්පත් කරනවා වගේ වැඩක්. පින කියලා කියන්නේ සසර ගමනට නිධානයක්. අද අපි මෙහෙම කාලා ඇඳලා ඉන්නේ. යම් කිසි විදිහකට අනුන්ට අතන උපා ජීවත් වෙනවා, ජීවිතේ ප්‍රශ්න එනවා. අද රජමැදුරේ ඉන්න කෙනා හෙට මහපාරට වැටෙන්න පුළුවන්. අද හොඳ රස්සාවක් කරගෙන ඉන්න කෙනාට හෙට රස්සාව නැති වෙන්න පුළුවන්. කර්ම විපාක කවද කාට කොතනෙයිද දන්නේ. හැබැයි අපි කවුරුත් පෙර කරපු පින්පව් සසරේ අරගෙන යන පිරිසක්. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, පිනට දක්ෂ කෙනෙක් වෙන්න, පිනට කැමති කෙනෙක් වෙන්න, පිනට ආස කරන්න, පිනට අනිත් අය යොමු කරවන්න. ඒ නිසා පින ගැන ආදරෙන් කියලා දෙන්න, පිනට යොමු කරවන්න. අන්න ඒ වගේ ඔබ යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහ මාත්‍රයක් හරි තියෙනවා, ඒ අයව ධර්මයට යොමු කරවන්න ඕනෑ කියලා අනේ හිතනවන, අන්න බුදුහාමුදුරුව පෙන්නවා ඒ අයව පුළුවන් තරම් පිනට යොමු කරවන්න. මේ පින කියන්නේ පුංචි දෙයක් නෙමෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ දීර්ඝ සංසාර ගමනේ පිනකින් ලැබෙන යහපත කෙනෙක් දන්නවනම් තමන් කොච්චර කුසගින්නේ හිටියත් ලැබෙන බත්පත තනියෙන් කන්නේ කියෝ. සතෙකුට හරි කොටසක් දන් දෙනවා. ඒ තරම් ආනිසංසයක් මේ පිනකින් ලැබෙනවා. ඒ තරම් ආනිසංස හිතාගන්න බැරි ආනිසංසයක් ලැබෙන. එක සතෙකුට ඔබට කුසගින්න නිවා ගන්න ආහාර වේලක් දෙන්න පුළුවන් නම් ආත්ම 100ක් සසරි ආනිසංස ලැබෙනවා. ආත්ම 100ක්. කෙනෙක් දුස්සීල වුණත්, මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත්, අසරණ මිනිස්සෙක් බඩකින් ඉන්න කෙනෙකුට කෑම ටිකක් දුන්නොත් ආත්ම 1000ක්, පුංචි කාලයක් නෙමෙයි, සසරේ උපවුපන් ආත්ම 1000ක්, ඒකේ විපාකේ තමන් පසුපස එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි, පිනේ වටිනාකම දන්න කෙනා පුළුවන් තරම් පින් කරනවා. විසිකරන ඉඳුල් වතුර ටිකෙන් පවා මේ මහ පොළවේ ඉන්න කුසගින්න සත්වේකට,
මේ ඉඳුල් වතුර ටික හරි ආහාරයක් වේවා කියලා මෛත්‍රී සිතේ ඉඳුල් වතුර ටික හරි වීසි කරනවා. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් දන් දෙන්න පින් කරන්න. තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් පින රැස් කරගන්න. ඔබ යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහ මාත්‍රයක් තියෙනවා නම් ඒ හැමෝම පිනට යොමු කරවන්න. ඒ අය එකතු කරගෙන පින්කම් කරන්න. ඒ අයට පින ගැන කියලා දෙන්න. ඒක තමයි කළ යුතු එකම යුතුයකම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණේ හැටියට පෙන්නවා. දැන් අපි කරුණු හතරක් කතා කරා. සද්ධාවේ පිහිටවන එක, සීලේක පිහිටව ගන්න එක, දහම් දැනුම ඇති කරලා දෙන එක, ත්‍යාග සම්පත්තිය. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. ඔබ අහලා ඇතිනේ ආලෝක සූත්‍රය. මේ ආලෝක බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මෙහෙම. කතංසු ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානප්පත්තිය. නිවන කරා යන ධර්මයේ සද්ධාවෙන් අහන. සුසුසා ලබතේ පඤ්ඤා අප්‍රමත්තෝ විචක්කනෝ. ඒ ඇසූ ධර්මය අප්‍රමාදීව නුවණින් හිතන්න කියව. අප්‍රමාදීව විචක්ෂණේ දෙනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ දෙනවා. අන්න ඒක තමයි ප්‍රඥාව ලබන මාර්ගය. ඒ ගාථාවේ තේරුම තමයි සද්ධාවෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරන පිරිසිදු ධර්මය අහනවා. ඒ කියන්නේ මුලින් බණ අහනවා. අහන ධර්මය තමා තුළින් නුවණින් විමස විමස යෝනිසෝ මනසිකාරයේ යෙදමින් තමා තුළින් ගලපලා බලන ඔන්න ප්‍රඥාව ලබන මාර්ගය. ඒ කියන්නේ භාවනා වශයෙන් තමා තුළින් විමසන්න දක්ෂ වෙන්නට ඕන. අන්න ඔබ යමෙකුට ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සිනහ මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ අය ඔබේ වචනයට ඇහුම්කන් දෙනවා නම් ඔබ ඒ අයව භාවනාවකට යොමු කරවන්න. අහන ධර්මයේ නුවණින් විමසන්න පුරුදු කරවන්න. ධර්මයේ තුලින් ජීවිතේ දකින්න පුරුදු කරවන්න. ඒක තමයි ඔබට කරන්න තියෙන එකම යුතුකම. ආදරයෙන් ඉන්න කෙනෙක්ව මෙලවින් විතරක් නෙමෙයි භයානක සංසාර ගමනින්ම ඒ කෙනාට පිහිටක් වෙන්න ඔබ උත්සාහ කරන්න. සතර අපාය වැටි වැටි යන සංසාර ගමනේ ඒ කෙනා බේරගන්න ඔබ උත්සාහයක් ගන්න. ඒක තමයි සැබෑම ආදරවන්තයා කරන දේ. ඒ නිසා ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරේ නම්, ඔබ ඔබේ දරුවන්ට ආදරේ නම්, ඔබ ඔබේ සාමියාට, බිරිඳට, ඥාතීන්ට, යාළුවන්ට, හිතවතුන්ට, යමෙකුට ඔබේ හිතේ ආදරයක්, කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහ මාත්‍රයක් හරි තියෙනවා නම් ඔබ කළ යුතු දේ ඒ අයව කරුණු පහක් තුල පිහිටවනවා. සද්ධාවේ පිහිටවනවා, සීලයක් තුල පිහිටවනවා, දහම් දැනුම තුල පිහිටවනවා, ත්‍යාග සම්පත්තිය තුල, ප්‍රඥාව තුල පිහිටවනවා. ඔන්න ඔය කරුණු පහ තුල ඔබට කෙනෙක්ව පිහිටවන්න පුළුවන් නම් අන්න ඔබ සැබෑම විදිහට කෙනෙකුට ආදරය කරපු කෙනෙක්. ඔබ ඔබේ ප්‍රියයන්ට ධර්මානුකූලව සසර ගමනින් එතර වෙන්න උපකාරයක් කරපු කෙනෙක්. ඔබ කල්යාණ මිත්‍රේ. ඒ නිසා සැබෑ කල්යාණ මිත්‍රේ බවට පත් වේ. බුදුරජාණන් වහන්සේ මේ භයානක සංසාර ගමනේ ස්වභාවය දැකලා පින්වතුනි මහ භයානක සංසාර ගමනක් මේ. සමහර වෙලාවට ආදරෙන් ඉන්න ස්වාමියා එක්ක මිය ගිහිල්ලා ඒ නිවසේම අසූචි වලක පණුවෙක් වෙලා උපදින්න පුළුවන්. ගෙදර බැලලියෙකුගේ කුසෙන් බලල් පැටවෙක් හැටියට උපදින්න පුළුවන්. මේ සංසාරේ භයානකම. සමහර වෙලාවට ගෙදර අම්මා මැරිලා ගැරඬියෙක් වෙලා ගෙදරට එන. ගෙදරම එක්කෝ සතෙක් හැටි ගෙම්බෝ වෙලා එනවා ගෙදරට මැරිලා. එක්කෝ ප්‍රේතයෝ අමනුස්සය වෙලා උපදිනවා. මේක නම් සංසාරේ. ජීවත් වෙලා ඉන්නකොට කාලා බීලා ඔය ටික කාලයක් ඉඳලා මැරුණට පස්සේ ඔබ ආදරය කරපු ඔබේ ප්‍රියයන්, ඔබේ දරුවෝ, ඥාතීන්, ඔබ යන සංසාර ගමන මේ වගේ භයානක නම් අපි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මේ සසර ගමනේ අනතුර බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු දකිනවා නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න. ඒ පිණිසයි අපි ඔබට මේ ධර්මයේ මේ තරම් මහන්සි වෙලා
මේ ධර්මය ඔබට නිරන්තරේ ධර්මදේශනා මාධ්‍යෙන් අපි කියලා දෙන්නේ ඔබව මේ භයානක සංසාර ගමනින් මුදවන්න ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඒ පිණිස ඔබ උත්සාහ කරන්න ඔබ වීරිය වඩ අපිට කළ යුතු ප්‍රමාණයයි තියෙන. අපිට බලෙන් ධර්මයේ කර අරගෙන යන්න බෑ. අපිට පුළුවන් මාර්ගය කියලා දෙන්න විතරයි. ඒ ධර්මයේ අහලා ඒ මාර්ගයේ ගමන් කිරීම තනිකරම තමන් සතු දෙයක්. යෝනිසෝ මනසිකාරය ධම්මානුධම ප්‍රතිපදාවත් ඔබ තුල ඔබ ඇති කරගත යුතු දෙයක්. ඒ නිසා ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනට පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න.